භාවනාව ගැනilla හිටින එක අපි වෙලාව තියනවනේ ඒක බලලා කරමු. සාංගික දානය හා අටපිරිකර පූජාව පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න ගියල්ලීමක් කරමු. අටපිරිකර පූජාව වෙනුවට වික්ෂු සංඝයා වහන්සේලාට අවශ්‍ය වෙනත් දේ පූජා කිරීම සාර්ථක වෙනකමක් වේවි කියලා තහනම්. මේකයි මේ වෙලා තියෙන්නේ. දැන් අටපිරිකර පූජාව කියන එක එක්තරා අන්තයකින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරණ අයට ආධාර දෙන්න තියෙන අවශ්‍යම පරිහරණ භාණ්ඩ අටක් ඔය විග්‍රහ කරා. මේක එක පැත්තක ආනිසංසයක් ගෙන දෙන දෙයක් වෙනවා. Tamanටත් ඒ බඳු මාර්ගයක් අනුගමනය කිරීමේ තියෙන බාධා දුරු වෙලා එන්නේ ඒකට හේතු වෙන. ඒක ඉනි හේතුවේ බලේ. හැබැයි ඉතින් මේ කාලේ අපි දකින්න ඕන ඒ දැන් මේ කියන්නේ යමක් වටිනාකම වැඩි වෙන්නේ. ඒකේ වටිනාකම වැඩි වෙන්න ඒක දුර්ලභ අවස්ථාවක් තියෙනත් ඕන. යාගිටමක මෙහෙම දැන් අති දුර්භික්ෂ කාලයක කරකොල මැල්ලුමත් මහා ආනිසංස වෙන දානවා. කරකොල ටිකක් මලවල සම්දුනොත් ඒකත් මහා දානයක් වෙනවා. හැබැයි අති දුර්භික්ෂ කාලයක. මොකද සුභික්ෂ කාලයක ඒක මහා දානයක් නෙමෙයි. මෙන්න මේ වගේ අටපිරිකර අති දුර්ලභ කාලයක් ලෝකෙ තිබුණා. බුදුරන් වහන්සේ ලෝකෙ පහළ වෙච්ච කාලේ වෙනකොට අද වගේ මේ රෙදි වියන වැටින් තිබුණ කාලයක් නෙමෙයි. ඕරතරම් මේ කඩකොලිය ගන්න ජීවිත වෙලඳපොලිය රෙදි තිබිච්ච කාලයක් නෙමෙයි. කටිසලු කියලා පොතක් තිබුණා ඒක හරි ගණන්. සාමාන්‍ය විදිහට පරිහරණය කරලා බලා වත්කමක් එදා තිබුණෙත් නැහැ. රජවරු, සිටුවරු, ඇමතිවරු ආදී යම් කිසි උසස් තත්ත්වයකින් හිටපු අය විතරයි ඒවා ගැනීමේ හැකියාවක් තිබුණේ. ඉතින් ඒවා බොහොම අති දුර්ලභයි. අනිකා තිබුණේ මේ අතින් බියාගත කපු නූල් නූල් කැටීම් කරලා ඒවා අතින් නූල් හදාගෙන අත්‍යන්තර මාර්ගයෙන් නැත්නම් අත්‍යන්ත වැලි ක්‍රමවලින් රෙදි වියාගෙන රෙදි ගොතනවා බියනවා නෙමෙයි. මේ විදිහට හදාපුවා තමයි ඒ කාලේ රෙද්දක් හැටියට පාවිච්චි කරන්න බොහෝ කෙනෙක් තිබුණා. ඒ නිසා තමයි භික්ෂුන් වහන්සේලාට සිවුරක් අවශ්‍ය වුණාම කහල ගොඩක් ගන්න රෙදි කැලි හොසේ යන්න ඕනේ. ආග දාපු රෙදි කැලි නිසා මිනිහෙක්ගේ රෙදි කැල්ලක් ඉල්ලන්න පුළුවන් වත්කමක් මිනිහෙකුට නැහැ. දැන් අවශ්‍යතාවයක් තියෙනවා තමගේ ඥාතියෙක්ගෙන් ඕනනම් ඉල්ලා ගන්න. එමත් අවශ්‍යතාවයක් තියෙනවා. යම් කිසි කපකාරී ධාරකයෙක් ප්‍රතිඥාවක් දුන්නා ඔබ වහන්සේට අවශ්‍ය දෙයක් මගෙන් ඉල්ලන්න මම දෙනවා කියලා. එයාගෙන් ඉල්ලා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා ඔබ සම්ප්‍රදාය භික්ෂුන් වහන්සේටත්. නිකන් ඉල්ලන්න අවශ්‍යතාවයක් නැහැ ඥාතියෙක් නොවන කෙනෙක්ගෙන් හෝ එහෙම කැපකරුක වචනයක් නොදුන් කෙනෙක්ගෙන් ඉල්ලන්නයි කියෙකුත් නැහැ. ඉතින් ඉල්ලන අය සම්මත කරලා හිටියත් ඒගොල්ලන් ඉල්ලුවා කොහෙන්ද ඒක? එදා ඇඳුම් තිබුණේ කොහොම? ටිකයි. ඊට ඒක සාධක වමුණා කියලා තිය බාර්යාවටත් ඒක ඇඳුමයි. එහෙම ඒ බබුණාටත් ඒක ඇඳුමයි තිබුණා. පෙරවගේ නෝන. ඉන් බබලක් යන්න ඕන නෝ බාර්යාව යනවා නම් ඒක පෙරවගේ බාර්යාව ගිහිනවා. යා එනකන් ඉන්නවා අනික එකලා යන. ඒක ඇනේ තමයි අනික එකලා යන. දැන් මේ වගේ තත්ත්වයක් ගැන කිව්වොත් එහෙනම් අද හිඟන්නේ කිව්වත් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔය ඇඳුම් පිළිබඳ අපි ප්‍රශ්නේ නැහැ. යස් බලවා. කලින් කාලේ ඇති වෙන්නව තාක්ෂණ දියුණු නිසා ඇති වෙනස් නා. ඉතින් ඒක උඩ ඉලාසි විච්ච ක්‍රමයට අනුකූලව ජීවන ක්‍රමයට වඩා වෙනස් ක්‍රම අද තියෙනවා. දුර්ලභ කාලෙ දෙන්නේ සුලභ කාලෙ දෙන්නේ ක්‍රම දෙකක්. ඉතින් ඒ කාලේ අටපිරිකර කියන එක හරි දුර්ලභ දෙයක්. අටපිරිකර සම්පූර්ණ කරගන්න හරි අමාරුයි භික්ෂුන් වහන්සේ ළඟට. ඉතින් එදා ඒ දුර්ලභකම නිසා මේක වටිනාකම හොඩක් වැඩි වුණා. හැබැයි දැන් ඉන්නේ අටපිරිකර අරගත්තාට පස්සේ මොකද කරන්නේ? ඔහි කොහොම කරනවාද කියලා මම විචනය කරන්නේ. නමුත් මෙහෙනම් ගේන අටපිරිකර කදී පාවිච්චි කරන්න කෙනෙක් නැහැ. අපිට බුද්ධලිකව පාවිච්චි කරන්න එකක් ලැබිලා තියෙනවා. තව එකක් පාවිච්චි කරන්න ඉන්නේ ඒක ඇති වුණා. මම මේ ගෙනත් දෙනවා ඉතින් අපිට අර ගේන කරන්න දෙයක් නැති නිසා සාංගියා උදෙසා කියලා ගන්නවා. උපරිපන්න සාදී ගුණ දිකර සංඝ රත්නය උදෙසා පූජා කරනවා කියලා. සාසනීය පූජා කළා කියන එක ඉන්නේ පූජා කිරීම කියන ලැබෙනවා. නැතුවන්නේ. හැබැයි පරිහරණය කරන්න කෙනෙක් නැහැ. මේ ඥාන සම්ප්‍රයුක්තව කටයුතු කරනකොට අපි දකින්න ඕනේ මේ අවස්ථාවේදී ලැබෙන ප්‍රයෝජන. ප්‍රයෝජනේ බලාගෙන ප්‍රයෝජනේ ඵලදී අවශ්‍ය දීම නිසා ඒකෙන් යම් කිසි වැලක් කෙරෙනවා වැඩගත් දෙයක්. දැන් මේ අර පිළිවිද ගත්තා නම් වටකරන්න දෙයක් නෑ. කොහේ හරි සාංකේ දානයක් තිබුණොත් පන්සලක හරි මහා දානයක් තිබුණොත් විදහාර පණිවිඩය ගාවන් ටක් ගාලා ඕන් දීලා ඕන් තරම් හලා යන්න කියලා විදහාර පටවල යවනවා. නැත්නම් කොහේ ගිරුගල හලන්න. හත පහකවත් ඔයන් ආදායම් කරන ඒවා එකක්වත් නෑ. ආදායම් කරනවා නම් ලක්ෂ 10 කට දැන් අර පිළිවිදවල ඉක්ුණාන තිබුණා. මේ විදිහම. නැවත එකක් කතා වෙනකම් එහෙම විකිනේවා එකක් ප කරලා නැහැ කරන්නේ පොඩි පිටි කරක් ආව සමන් කැල්ලක් ආව විකුණන්න යන්නේ නැහැ. සාසන නිසා පූජා කරුවා කොහේ හරි ඉන්නවා නම් විසුණු නැතිලා දුලබය අදත් ඉන්න ගුලම විකුඩේ පැතිවල එහෙම ඉන්නවා නම් මේගොල්ලන්ට යවන්න. කාට කාටද? එක්ක කොහේ හරි පන්සලේ ගානියක් තියෙනවා මම දන්නේ ඒගොල්ලෝ විනිවිද මොනව කරගන්නවද කියලා ඒගොල්ලන්ගේ වැඩ.
මගේ කටින්ද මම ඒක නොකර සංගය උසාවෙන් කළා දෙන එකයි නාරයන්ද කියන්නේ. ඉන්නට විදිය 50 60 70 එක එක අපි හවුදුරම ආරයන්. ඊළඟ තන් සංගය දාන වලට රෙමි සම්බන්ධ කරගන්න. උන්වහන්සේලා ගේ සබනවා කරලා තියෙන මම විචේනය කරන්න යන්නේ නැහැ. නමුත් එකාදියක් තියෙනවා. ඒක නම් ගැළපීමක් නැහැ කියන එක මට හිතෙනවා. අර විනී තියෙනා මෙහෙම දෙයක්. විසුණුහන්සේලාට යම් කිසි දෙයකදී සමන්ට අවශ්‍ය දෙයකට ඕනනම් මාරු කරගන්න පුළුවන් මේ වටිනාකමද කියලා. ඒකත් වැඩිපුර විග්‍රහ කරලා තියෙන්නේ විනී අටුවාව. ඉතින් ඕනනම් ඒ යන උගුලක් අටපිරිකරේ වටිනාකම සුදුසු දෙයක් අරගන්න පුළුවන් ඒක දීලා. නමුත් මම ඒකත් මට හැකයි මම ඒ අංශයත් මම කරන්න යන්නේ නැහැ. මොකද ඒක අටුවාවක තියෙන විග්‍රහයක් නිසා. මෙලෙකින් ඕනනම් ඉතින් ඒ වටිනාකම දෙවිලා කිමිති ගණන් ගන්න බැරි. මේ බම් වනිට. නමුත් මම ගන්න ලෝක යන්නේ මුස්ලිම් මුදලාට ආයුක් කරන්න බෑ. ඒගොල්ලෝ වැඩි හරියව කරා. මේ හාවුදුරේට අවශ්‍ය නම් දෙන්න පුළුවන්. හාවුදුරේට මේ දිනක අරගෙන හාවුදුරන්ට වැඩකුත් නැහැ. නඩවිලිකා පූජා කිරීමේදී පූජා කිරීම යානි සංසය ලැබෙන නිසා. කවදා හරි ඒගොල්ලන්ට යහපතක් වෙන නිසා. ඒ ටික කරවන. එහෙම ලැබෙන බවක් මම දැකලා තියෙනවා. ඒ සමග ඉදිරි විරුද්ධව කතා කරන්න අර පිළිවෙත යන්න ඉපා කියන්නේ නෑ. නමුත් යම් කිසි විදිහක ඒකේ වැදගත් දෙයක් වෙනවා. ඊට වඩා වැදගත් දෙයක් කියන්නේ යම් කිසි බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා භික්ෂුන් වහන්සේලාට ආවාසය පූජා කරනවා කියන්නේ. ඒක අර සියලුම පිළිකර පූජා කළාට වැඩි සියල්ලම එකිට පූජා කළා සමානයි කියලා. සිව්පසෙම පූජා කළා සමානයි. එහෙනම් ඒ වගේ විනාශ ඒකෙම සම්පූර්ණ. ඒ අනුසාරයෙන් පුළුවන් වුණා නම් චෛත්‍ය හදන එක. ඒතකොට මේ බුදු මන්දිරය හදනවා නම් ඒවට එහෙම දෙයකට අර කියන වීදම කැපකලොත් අර වගේ මහානි සංසතියක් තියෙනවා. ඒක නැතුවන්නේ. ඉතින් ඒ දෙකට කියන්නේ වෙන නිසා තමයි කිව්වා පූජා කරගොහම සාසනේ උසාව පූජා කරවල පුණ්‍යානුමෝදනා කළා ඊට සෝ. ඉන් ඥාන සම්පෝයිතෝ කරනකොට අපි දැනගන්න ඕනේ දැනට ඔබින දේ කිරුවොත් වැඩිපුර හොඳ නම් එහෙම කරගන්න. මේ දෙකම කරන්න පුළුවන්. නැයිති මේ හදන යාති විශාල විදවක් යන වැඩක් ඔය කීටි කරගෙන යන්නේ. මම හිතන්නේ 140 50 කේ වැඩි ඉවරෙන්න. එතර වැඩක් ඔය. ඉතින් ඒ උනාට අපිට කියන්න බෑ. ඕක කරන්න දුව ඒක හොඳට කප කරන්න කියලා අපිට එහෙම කියන්න බෑ. තම තමන් දැනගන්න ඕනේ වැඩි යහපත් වෙනදී. එහෙම නම් එහෙම කිරුවට ඒක හොඳයි නරක. මොකද ඒකේ තානි සාකි අනු වෙන එකක් නෙමෙයි. දේශනාවෙ මෙල්ලා තිනවා ඒ සකස් කරන ඒවේ ඒ මහා අනිසංසය තියෙන බව. මේකදී හිතලවල්ලා කරගන්න. ඉතට පූජා අටපිරේ පූජා වෙනකොට වික්ෂු සංඝය වහන්සේලාට ඒ අවශ්‍ය දේවල් වල පූජා කරන එක හොඳයි. ඉතින් මේකම තිනවා තමන් ළඟ යම් කිසි වස්තුවක් තියෙනවා නම් පූජනේ පූජා කරපු වස්තුවක්. තමන්ට ඒක අවශ්‍ය නැහැලා වෙන එකක් නම් අවශ්‍ය. ඒ සමාන වටිනාකමකට මාරු කරගන්න පුළුවන් කියන එකක් මෙනේ ඉතින් ඊහම මාරු කර ගැනීම කරලා තියෙනවා විග්‍රහ කරලා තියෙනවා පස්සේ ලියුවා අතුවාවල විග්‍රහ කරලා තියෙනවා වෙලෙන් දැටා දීපුවා දීලා එක සමන් දවසේදී ගත්ත බව එහෙම අවස්ථා තියෙනවා ඒ වෙනකොට වටේක හිතට අල්ලන්නේ නැහැ මට හිතෙන්නේ නැහැ ඒ ප්‍රේම සංගමනේ කරන්න ඊළඟ සංඝ සාමුදුරුවන් උදහා ගත්තාම සංඝය අවශ්‍ය ගත්තේම සංඝයාට ඕන එකක් කරගන්න කියලා සංඝයා වහන්සේලා අපහම දෙනවා නිසා මං ගින් එහාට හොයන්න යන්නේ නැහැ අපිට ගන්න පුළුවන් පරිහාගයක් තියෙනවා ඒ දිග ගන්නවා අවන්ත හරියක් තියෙනවා ඉතින් උන්වහන්සේලාට ඒක කටයුතු කරගන්න දෙන්න මං නම් කරන්න යන්න ඉච්චරයි මේ අර වගේ දේවල් කරන්න පුළුවන් ආනිසංශ අඩුවක් නම් කියන්න බෑ. ඒ වගේම මහා ආනිසංශයක් තියෙනවා. අට පිළිකර විතරක් නෙමෙයි සිව්පස්යෙන්ම කරපු ආනිසංශයක් හා සමානයි කියලා තියෙනවා. බුද්ධ මන්දිර සකස් කිරීම. එහෙම නැත්නම් ඒ වගේ යම් කිසි මේ කටයුතු කිරීම. ඒවත් ඒ වගේ ආනිසංශ තියෙන දේවල්. ඉතින් මේ ස්ථානයේ බෝධීන් වහන්සේ සකස් කිරීම, බුද්ධ මන්දිර සකස් කිරීම, චෛත්‍ය රාජානන් වහන්සේ සකස් කිරීම මේකේ කාරණා තුනක් එකිනෙකන වැඩි පිළක් නෙවෙයි. ඊළඟ මහා ආනිසංශය අසීමිත ආනිසංශය. මේ කැමැති ආකාරයෙන් ඒ වරි විසංකල මුදල වෙනුවට උනන ඒ විනයෙන් පූජා කරලා හිටන් මහා සංඝයා පුණ්‍ය ආනුමෝදනාවක් වෙන්න පුළුවන් අඩුවක් වෙයි කියලා මම හිතන්නේ. ඒ අනුව බලන්න. සලසකරලා